ඉතින් කොහමද ඔයගලට? ඉතින් අද මම වැදගත් ආරංචියක් ගේන්න තමයි මේ වීඩියෝ කරන්නේ. ඇත්තටම දැන් ඊළඟ ඉන්ටේක් එකට අදාළව තියෙන මේ ඉන්ටර්නැෂනල් US exam එක, එහෙම නැත්නම් අපි කියනවා joint application exam එක කියලා. joint application exam එකේ දින වකවානු කොහොමද කියන එක මේ වෙනකොට ඊ පෙරේද අප්ඩේට් කරලා තියෙනවා US info FY කියන වෙබ්සයිට් එක. ඉතින් අපි වෙබ්සයිට් එකට ගියොත් එහෙම front page එක මෙහෙම පේනවා ඔයගලන්ට. ඒකේ පල්ලෙහාට ගියොත් එහෙම ඔගලන්ට දකින්න පුළුවන් වෙනවා ඉන්ටර්නැෂනල් US exam autumn 2024 කියලා ඉල්ල මේ කෑල්ල මේ පෙරේද දැම්මේ. ඉතින් අපි මේක ඇතුළට ගියොත් එහෙම මේකේ ඔගොල්ලෝ කිව්වොත් බලන්න මම මේකේ තියෙන වැදගත් දේවල් ටික විතරයි ඇත්තටම කියන්නේ. මේ exam එක conduct කරන්න හිතාගෙන ඉන්නේ මේගොල්ලෝ නොවැම්බර් 7 වෙනිදා මේ අවුරුද්දේ දවල් 12ට පින්නන වෙලාවෙන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක online exam එකක්, monitoring system එකකුත් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා exam එක ඇතුලේ. ඉතින් ඒක කරන්න ඉන්නේ නොවැම්බර් 7 වෙනිදා. හරි, ඒක හොඳ news එකක් වෙන්නද? මොකද දැන් ටික දවසක් තියෙනවනේ එතකොට සූදානම් වෙන්න. හරි. එතකොට මේකේ තියෙන අනිත් මොනවද අනිත් deadlines ටික? හරි. ඒක මම කියන්න. ඕගලන්ට application දාන්න වෙනවා September 18ට කලින්. හරි, September 18ට කලින් ඇප්ලිකේෂන් දාන්න වෙනවා. ඇත්තටම September 18 කියලා කියන්නේ මේ document upload කරන්න තියෙන අන්තිම දවස. හරි, ඇප්ලිකේෂන් start වෙන්නේ August 24 තමයි මට මතක හිටියේ. දැන් මේකේ ඒක මට දැක්ක ලැබුණේ නැහැ කියලා තියෙනවා කොහෙවත්. කොහොමද මේකේ දීලා තියෙන දැනට ඇප්ලිකේෂන් කියන්නේ document closing date එක විතරයි දීලා තිබ්බේ. මෙතන ඇප්ලිකේෂන් දානවා ගැන විස්තර තියෙන ඇත්තටම study info කියන වෙබ්සයිට් එකේ. ඒක හරහා තමයි ඇප්ලිකේෂන් දාන්නේ. ඉතින් ඇප්ලිකේෂන් දාන්න තියෙන ඔගස්ට් 24 ඉඳලා දවස් 14ක් දෙනවා. ඊට පස්සේ ඔයාලට තව දවස් 7ක් දෙනවා මේගොල්ලෝ. ඇප්ලිකේෂන් ක්ලෝස් වුණාට පස්සෙත් ඔය රිසර්ස්ේම මේ එන්නේ පරක් වෙලා නැහැ. IELTS වගේ PT වගේ exam කරාම ටිකක් දවස් අද පරක් වෙනකොට September 18 වෙනකන් අවසන් 3 වෙනකන් ටයිම් එකක් දීලා තියෙනවා. ඒ වගේ දේවල් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒක ගැනත් මෙතන තියෙනවා. හරි. ඊළඟට තව වැදගත් වෙන දිනයක් තමයි මෙන්න මේ ඔක්තෝබර් 24 කියලා මේ 23 කියලා දාලා තියෙන එක. මෙතන කතා කරන්නේ ඔයාගේ දැන් ඔය දාන ඉංග්‍රීසි සර්ටිෆිකේට් එක නැත්නම් IELTS හරි PT හරි කියන ඔය සර්ටිෆිකේට් වෙරිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔක්තෝබර් 23 දක්වා. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් මේ PT exam එකේ රිසර්ස් ගොඩක් අයට අවුරුදු දෙකක් වගේ පරණ එකක් නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ දවස් ඉඳලා අවුරුදු දෙකක් පල්ලෙහාට බලන්න. හරි, බෑක්වර්ඩ් බලන්න. එතකොට 2022 ඔක්තෝබර් 23, 2022 23 22 ඉඳන් 23ට 1යි 24ට ඒක තමයි 2යිනේ. හරි, ඒ කියන්නේ 2022 ඔක්තෝබර් 23 ඉඳන් පස්සේ ඔයා PT කරලා තියෙනවා නම් මේකට වැලීඩ් වෙනවා. එහෙම නැත්නම් IELTS ගත්තොත් IELTS වලට 3 years දීලා තියෙනවා. ඉතින් මේ දෙන්නේ කියලා එක මෙතන කියලා තියෙනවා. IELTS වලට 3 years දීලා තියෙනවා. එතකොට 2021 ඔක්තෝබර් 23 වෙනිදෙන් පස්සේ ඔයා IELTS විභාගයක් කරලා තියෙනවා. උදාහරණයකට 2021 දෙසැම්බර් මාසේ ඔයා IELTS exam එක කරලා තියෙනවා නම් මේකට දාන්න පුළුවන්. හරි, අවුරුදු 3ක් පරණ එකක් මේක ගණන් ගන්න. ඒක තමයි මේ කියලා තියෙන්නේ මේ මෙතන දිනේ ඒ සම්බන්ධයෙන්. හරි, එතකොට ඔයා හැබැයි IELTS රිසර්ච් එක ඔයා මේක අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හිටින්ද IELTS කරන කට්ටියට තමයි ඒක අදාළ වෙන්නේ. පරණ IELTS අදේ දින කට්ටියට නෙවෙයි, කොහමාරි සැප්තැම්බර් 18 වෙනිදාට කලින්. හරි, සැප්තැම්බර් 18 තමයි ડોකියුමන්ට් අප්ලෝඩ් කරන එකේ අන්තිම දවස තියෙන්නේ. හරි, ඊළඟට අපි ගත්තොත් මේක තවත් වැදගත් ඒවා විතරක් මම කියන්න. මේ අනිත් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක සම්බන්ධව අනිත් කාරණා ටික ඇත්තටම කියවල බලන්න. මොකද සමහරු අහන ප්‍රශ්න තියෙනවා ඔය UK based degree එකක් හිම කරොත් මේක දාන්න පුළුවන්ද බැරිද කියලා. මේක ඉතින් ඒව ගැන black and white හරියට කියලා තියෙනවා. ඒව දාන්න පුළුවන්ද බැරිද කියන එක ඉතින් ඒක කියවල බලන්න. හරි, ඊට පස්සේ මේක වැදගත් වෙන දේ තමයි මෙන්න මේක. ඔයගලගේ પાස්පෝර්ට් එක බයෝමෙට්‍රික්ද ඊට පස්සේ චිප් එකක් තියෙනවද කියන කතාව. ඉතින් ඇත්තටම බයෝමෙට්‍රික් પાස්පෝර්ට් එකක් තමයි ලංකාවේ නිකුත් කරන්නේ. මේ සංකේතය නැති වුණාට මේ සංකේතය අපේ පේජ් එක ඉස්සරහින් ගහලා තිබුණ නැති වුණාට බයෝමෙට්‍රික් එකක් තමයි නිකුත් කරන්නේ. ඒ නිසා ලංකාවේ પાස්පෝර්ට් එක මේකට වැලීඩ්. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් අට අහන හින්දා මේගොල්ලෝ මේ සැරේ මෙන්න මෙම පින්තූරයකුත් දාලා මේ ගැන ලොකු ඉස්තරයක් කියලා දිනවා. ඒතර ඉන්නේ මේක ඉතින් මේ වැදගත් නෑ. මොකද චිප් එකක් නෑ ලංකාවේ પાස්පෝර්ට් වල. නමුත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉල්ලන්නේ බයෝමෙට්‍රික් එක විතරයි. ඒ නිසා අපේ ලංකාවේ પાස්පෝර්ට් එක වැලීඩ් වෙනවා. ජනවාරි ඉන්ටේක් එකේ එක්සෑම් එක වලින් යන බලාපොරොත්තු වෙනවා නම්. හරි, ඊට පස්සේ එක්සෑම් එක ගැන විස්තර ටිකක් තියෙනවා. එක්සෑම් එක මොන වගේද කියන එක. ඒක ඉතින් ඒ දවස්වල තිබුණා, වෙනසක් වෙලා නැහැ ඒකේ.
රිසින ස්කල් කියල පේපර එකක් තියෙන ඒකට විනාඩි 25ක් යනවා. ඉංග්‍රිස් ලංගවේජ් ස්කල් කියල පේපර එකක් තියෙන එකට විනාඩි 20ක් ගන්නවා. ඊට පස්සේ මෙතන ස්කල් එක්සෑම් එකක් තියෙනවා ඒකට විනාඩි 25ක් යනවා. ඊට පස්සේ ඒ එක්සෑම් ගැන වෙනම කියලා තියෙනවා ඇඩ්වාන්ස්මන්ට් ස්කල් ඊළඟට එතිකල් ස්කල් ඊට පස්සේ ඉමෝෂනල් ස්කල් කියලා මේ පේපර්ස් පහ හයම ගැන විස්තරයක් කියලා තියෙනවා. ඉතින් ඒක කියවල බලන්න එක වෙනසක් කියලා නැහැ. ඒ වගේ මේ ලින්ක්ස් වලින් ගියාම ඔයගලන්ට බලාගන්න පුළුවන්. ඇත්තටම මේ පේපර් එකක් කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි, ආදර්ශ ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. මොකද අපි දන්න රිසර්ච් ස්කිල් වලට ප්‍රශ්න 8ක් එනවා. ඉතින් මේ දීලා තියෙන්නේ 2022 ආපු පේපර් එක ආපු ප්‍රශ්න දෙකක් තමයි මේ දීලා තියෙන්නේ. මේක සාමාන්‍ය ඉච්චට ලොකු අමාරු ප්‍රශ්න දෙකක් නන් නෙවෙයි දැන් එනවත් එක බලද්දි. ඉතින් එහෙම හැම එක්සෑම් එකකම මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න දෙක තුනක් දීලා තියෙනවා. ඉතින් දැන් ඉංග්‍රීසික ගත්තත් පාර්ට් ඒ සහ පාර්ට් බී විතරයි මේ පොඩ්ඩක් දීලා තියෙන්නේ. නමුත් පාස් සී කියලා හැකුත් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි ග්ලාන්ස් එකක් පොඩි මොන වගේ එක්සෑම් එකක්ද තියෙන්නේ කියන එකත් මේ මේගොල්ලෝ මේ ඉන්ස්ට්‍රක්ෂන් එක ඇතුළේ තිබුණා. ඒක කොහොමද තිබුණා ඉස්සරත්. ඊළඟට වැදගත් වෙන දේ තමයි කොයි කොයි කට්ටියද මේ එක්සෑම් කරන්න ඕනේ කියන එක. ඉතින් අපි දන්නවා දැන් බැචලර් ඩිග්‍රී වලට තමයි මේ මේවා ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. මේ ඉන්ටර්නල් US එක්සෑම් එක අදාළ වෙන්නේ බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට ලියන කට්ටියට. ඉතින් බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අතර මේ වගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් හතකට කඩන්න පුළුවන්. ඉතින් මේ හතෙන් ගත්තාම හැමෝම වගේ රීසනින් ස්කිල් පේපර් එක ලියන්න ඕනේ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් පේපර් එක ඒකත් හැමෝම ලියන්න ඕනේ. මැතමැටික්ස් ස්කිල් එක වෙන මේ এডুকেෂන් ඩිග්‍රීස් දාන කට්ටිය විතර ලියන්න ඕනේ නැහැ. නමුත් এডুকেෂන් ඩිග්‍රීස් වල ඇත්තටම සීට් ප්‍රමාණය බොහොම අඩුයි. හරි. ඉතින් ඒක නිසා ඒක ඉතින් ඒක තිබුණත් එකයි ඇත්තත් එකයි වගේ තමයි. ඉතින් හැමෝම ඇත්තටම රීසන් ස්කිල්, ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල්, මැතමැටික්ස් ස්කිල් කියන එක හැමෝම කරන්න ඕනේ. ඒ අරුණාම ඉංජිනේරින් සබ්ජෙක්ට්ස් හොර ගන්න කට්ටිය ඇඩ්වාන්ස් මැතමැටික්ස් කියන එකයි, හෙල්ත් කෙයාර් වගේ සබ්ජෙක්ට්ස් හොර ගන්න කට්ටිය එතිකල් සහ ඉමෝෂනල් ස්කිල් කියන එකයි කරන්න ඕනේ. ඉතින් ඒ ගැන විස්තර මෙතන තියෙනවා. ඉතින් මේ සබ්ජෙක්ට් ස්කීම් හතකට මේක කැඩෙනවා කියන එකත් මේක කියලා තියෙනවා. ඊට පස්සේ මේ ඐඩෙන්ටිෆිකේෂන් එක ගැන එහෙම නැත්නම් ඔයා දැන් මේ එක්සෑම් එක අපි දන්නවා මේක මේ මේ මේක කරන වෙලාවට වාගේ කැමරා එක ඕන් වෙනවා, ඊළඟ ඕඩියෝ එකත් ඕන් වෙනවා. ඒ නිසා වාට අනිවාර්යයෙන්ම ඔයාම එක්සෑම් එක කරන්න ඕනේ. වෙන කෙනෙක් දාලා මේවා කරන්න බෑ. වාට මේ මේ ෆොටෝ ගහන්න වගේ දේවල් කරන්න බෑ. මොකද මෙතන වීඩියෝ එක ඕන් වෙලා තියෙන්නේ. හරි. ඒකට ඔයාගේ මොකද ඔයා කරන්න කියන එක එක්සෑම් එක අතරතුරේදී මොනිටර් කරනවා. ඉතින් ඒක වෙනම ස්මෝල් මොනිටරින් සිස්ටම් එකක් කියලා කියනවා අපි ඒකට. ඊට කලින් ඔයා ප්‍රී ඇඩෙන්ටිෆිකේෂන් කියලා දෙයක් එනවා. දවස් දෙකකට විතර කලින් ඔයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් එනවා. ඒකෙදි වෙන්නේ සෙල්ෆියක් ගන්නවා ඔයා. ඉතින් ඒ සෙල්ෆියක් ගහලා ඒ සෙල්ෆියයි ඒ ඔය මේ එක්සෑම් එක කිට්ටු කරලා ගන්න සෙල්ෆියයි ඔයා අප්ලෝඩ් කරන පාස්පෝර්ට් එකේ තියෙන ෆොටෝ එකයි සහ එක්සෑම් එක වෙලාවේදී ස්මෝල් ෆොටෝ එකක් ගන්නවා. ඒ ගන්න ෆොටෝ තුනම මැච් කරලා බලනවා මේ එකම ඇප්ලිකන්ද මේ තුනේම ඉන්නේ වෙන ඇප්ලිකන්ද වෙන ඇප්ලිකන් කෙනෙක්ද මේක ලියන්නේ කියන එක. ඉතින් ඒ ගැන ඉස්සර තමයි මේ තියෙන මෙතන විස්තර කරලා එකින් එක පැහැදිලිව කවද්ද සෙල්ෆ් ඐඩෙන්ටිෆිකේෂන් එක කරන්න කියන එක සම්බන්ධ විස්තරෙත් තියෙනවා. හරි. ඔක්තෝබර් 23 වෙනිදා වෙනකොට ඒක කොහොම හරි ඉවර ගන්න ඕනේ කියලා. ඒ වගේ ඒකේ පින් කෝඩ් එක ජෙනරේට් වෙනවා ගැන ඒ සියලු විස්තර තියෙනවා. ඉතින් මම තමයි කෙටියෙන් කිව්වේ මේක මට ඉක්මනින් වීඩියෝ කරලා ඉවර ගන්න ඕනේ හින්දා. ඔය හැබැයි මේක කියවලා බලන්න මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඔක්කොම විස්තර තියෙනවා. මේ ගැන සියලුම දේවල්. ඇස මොනිටරින් සිස්ටම් ගැන මම දැන් කිව්වා වට ස්මෝල් කියන මොනිටරින් සිස්ටම් එක මෙතනදී පාවිච්චි කරන්නේ. ස්මෝල් කියන්නේ ලෝකෙම පිළිගත්තු මොනිටරින් සිස්ටම් එකක් දැන් අද කාලේ පාවිච්චි කරන කැමරා එක ඕන් වෙනවා, ඔඩියෝ එක බලනවා, ඊට පස්සේ ඔයාගේ මේ ස්ක්‍රීන් එකේ ඔයා කරන ඇක්ටිවිටීස් ටික ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒකම රෑන්ඩම්ලි ඒගොල්ලෝ ෆොටෝස් ගහනවා. يعني අපි දන්නේ කොහෙලා ෆොටෝ ගහනවාද කියලා රෑන්ඩම්ලි ෆොටෝස් ගහනවා. ඉතින් කොහොම හරි ඔයාගේ ස්කෝ මේ කියන්නේ රිපෝට් එකත් එක්ක ස්මෝල් වෙනම රිපෝට් එකක් ජෙනරේට් කරලා වෙලා ඔයා දාපු කැම්පස් වලට ඒ ස්මෝල් රිපෝට් එක වෙනම යවනවා. ඉතින් එතකොට කැම්පස් වලින් තීරණය ගනින්ද ඔෆර් එක ඉවරන කලින් බලනවා මොන වගේ ඇක්ටිවිටීස්ද ඔයා ඩියුරින් ද එක්සෑම් කරේ කියන එක. ඉතින් ඒ නිසා වෙන කවුරුත් දාලා මේ එක්සෑම් ලියන්න බෑ. ඔයාම මේව සූදානම් වෙන්න ඕනි. ඉතින් ඒකට ගයිඩ්ලයින්ස් ඕන තරම් මම කරනවා. ඉතින් මගේ ඉන්ට්‍රඩක්ෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා නොමිලි කරනේවා. සාමාන්‍ය මාසෙකට දෙකක් විතර ඉන්ස්ට්‍රක්ෂන් ප්‍රෝග්‍රෑම් කරනවා මම. ඉතින් ළඟ ළඟම තියෙන එක තමයි දැන් අද හෙල ජූනි 17. ඉතින් ජූනි 24 වෙනි ඉරිදා උදේ 8 මාට මගේ ඉන්ට්‍රක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මේ එක්සෑම් එක සම්බන්ධයෙන්. හරි. මේ මේ මගේ එක්සෑම් එක කොහොමද මේ තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි එදාට කතා කරන්නේ. එක්සෑම් පේපර්ස් ගැන අපි කතා කරනවා, මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා කතා කරනවා, මොන වගේ ව්‍යුහයක්ද තියෙන්නේ එක්සෑම් එකේ කියලා කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් දේවල් මේ එක්සෑම් එක සම්බන්ධයෙන් කතා කරන ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මේ එන ඉරිදට ජූනි 24 වෙනිදාට. ඉතින් ඒකට ජොයින් වෙන්න ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒතර Zoom link එකේ එවන්න. ඒ මේක ඔයා මේ වීඩියෝ එක බලන්න පොඩ පහුවෙලා නම්
ඔයාට තියෙන්නේ ඒ නම්බරයක් එවලත් ඒ නම්බරයට මැසේජ් එක දාන්න. එතකොට ළඟම තියෙන මේ ඉන්ටරැක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේ සූම් ලින්ක් එක වාට ඒක නොමිලේ කරන එකක්. ඉතින් ඒකට අනිවාර්යෙන් ජොයින් වෙන්න. ඒකෙදි මේවා ගැන මීටට විස්තර කතා කරනවා. මොකද අද මේ කෙටි වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ දින ටික කියන්න ඕනේ හින්දා මොකද මේක ඊයේ පෙරේද අප්ඩේට් කරපු එකක්. මේක හොට් නිවුස් එකක්. ඒක මට ඉක්මනින් කියන්න ඕනේ හින්දා තමයි මේ වීඩියෝ එක ගත්තේ. එතකොට අපි දන්නවා මේකේ තව ගොඩක් ඒවා විස්තර කියලා දිනවා. වාඩි ඉන්ටේෂන් එක ලැබෙන හැටි අර එමේ. ඊළඟට දැන් වැදගත් වෙන අනික් කාරණේ තමයි පල්ලෙහාට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට කවද්ද එක්සෑම් විසාස් එන්න කියන එක. මොකද අපි දන්නවා දැන් වීසා වැඩ වලට යනකොට මේ එක්සෑම් විසාස් එන දවස හරි වැදගත්. ඉතින් ඔක්තෝබර් 21 ඔක්තෝබර් අපි දන්නවා සෝරි නොවැම්බර් 7 නේ එක්සෑම් එක තියෙන්නේ. ඒතකොට නොවැම්බර් 21ට කලින් විසාස් අවුට් කරනවා කියලා තමයි කියන්නේ. සහ වේට් ලිස්ට් ඉන්න කට්ටියත් දෙසැම්බර් 18 වෙනකොට ඒ කට්ටියත් තීරණ ඉවරයක් කරලා දානවා. මොකද ජනවාරි ඉන්ටේක් එක කියලා කියන්නේ බොහොම කෙටි කාලයක් තියෙන වීසා වැඩවලට. ඒ නිසා මේ දිනෙත් හරි වැදගත් වෙනවා. ඔයාට වීසා වැඩ ටික ඉක්මනින් කරන්න සිද්ධ වෙනවා ජනවාරි වලව පින්නවලට එන්න ඕනි නම්. හරි. ඉතින් ඒවක් ගැනත් ඇත්තටම මේ ඔය වීසා රිසර්ච් එකේ හොඳට කතා කරනවා මීට වඩා. මොකද මේ අද කතා කරන දේ ඇත්තටම පොඩි කොටසක් විතරයි ඉන්ටර්නැෂනල් US exam එක කියලා කියන්නේ මේකේ මේ පටන් ගැම්ම විතරයි. හරි. මොකද මේකේ ක්‍රියාවලියක්. ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන අනිත් දේවල් ගැන ඔයාට ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම් එකේදී දැනගන්න පුළුවන් වෙයි. දැන් ඇප්ලිකේෂන් දාන එක ගැන මම කතා කරේම නෑ. ස්ටඩි ඉන්ෆෝ කියන වෙබ්සයිට් එකෙන් තමයි ඇප්ලිකේෂන් දාන්නේ. ඉතින් ඒක ගැන විස්තර මේකේ කතා කරේ නෑ. ඉතින් ඒව ගැනත් අපි එදාට කතා කරනවා. හරි. ඊළඟට මේකේ දැන් මට තව විස්තරයක් ඔයාලට පෙන්නන්න ඕනේ. මේ සැරේ කොයි කොයි කැම්පස් වලට දාන්න පුළුවන්ද කියන එකත් මේකේ කියලා තිබ්බා. ඒ කතා අප්ඩේට් කරලා තිබ්බා. ඒ ගැන මෙතනින් බලා ගන්න පුළුවන්. මේකට ගියාම ඔයාට පේනවා මෙන්න මේ කැම්පස් පහට තමයි මේ සැරේ ජනවාරි ඉන්ටේක් එකකින් ළමයි බඳව ගන්න සූදානම් වෙන්නේ. එකක් තමයි හගහේලියා, කෙරේදියා, ඊට පස්සේ ලොරියා, ඊට පස්සේ මෙට්‍රොපොලියා, වාසා කියන යුනිවර්සිටිස් වලට තමයි ඉන්ටර්නැෂනල් US exam එක කරලාවිලා මේ ළමයි බඳව ගන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේක ඇරලා බලුවොත් එහෙනම් මේකේ පේනවා ස්ටඩි ප්ලේසස් මෙන්න මේ කියන සබ්ජෙක්ට් ස්ක්‍රීන් වලට BBA වලට 10ක් ඒ වගේම 14ක් 10ක් විදිහට මේගොල්ලන්ගේ ස්ටඩි ප්ලේසස් වෙන් වෙලා තියෙනවා. ඉතින් සමහර කැම්පස් ගත්තම දැන් ඒ වගේ කැම්පස් එක ගත්තොත් එහෙම 70% දී ස්ටඩි ප්ලේසස් වෙන් වෙලා තියෙනවා මේ එක්සෑම් එක හරහා. දැන් මේ කැම්පස් එකේ ගත්තොත් එහෙම ලෝරියා එකේ මේගොල්ලන්ගේ ස්ටඩි ප්ලේසස් 30ම වෙන් කරලා තියෙනවා මේ එක්සෑම් එක හරහා ඕගොල්ලෝ එනවනම්. එතකොට ඒ වගේ මෙට්‍රොපොලියා එකෙත් නර්සින් ඩිග්‍රී එකේ අපි දැක්කා නර්සින් ඩිග්‍රී එකේ මේ දෙකම ගත්තොත් නර්සින් ඩිග්‍රීස් ඒකේ ස්ටඩි ප්ලේසස් 60ක් තියෙන මේ සැරේ ජනවාරි ඉන්ටේක් එකේ වෙන් වෙලා 100%ක් මේක 100%ක් මේගොල්ලෝ බඳව ගන්න මේ එක්සෑම් එක හරහා. ඉතින් මේ එක්සෑම් එක තමයි ළමයි වැඩි ප්‍රමාණයක් ෆින්ලන්ඩ් වලට එන්න තරමක් ළමයි එන්නේ මේ එක්සෑම් එක කරලා. හරි. ඉතින් මේ අරුණාම වෙන චූටි චූටි වෙන වෙන මැතර්ස් තියෙනවා. ඉතින් ඒවට ඇත්තටම ඇලොකේට් වෙලා තියෙන සීට් ප්‍රමාණය අඩුයි. දැන් මම නිකන් කියන්නම් මේ සෙට් එක්සෑම් එක ගැන. සෙට් එක්සෑම් එක ගැන මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරනවා. නමුත් සෙට් එක්සෑම් එක ගත්තොත් මෙතන තියෙන්නේ සීට් 5යි. හරි. ජනවාරි ඉන්ටේක් එකේ සීට් 5යි සෙට් එක්සෑම් එකෙන් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අනිත් එක ගත්තොත් මේ ඔක්කොම ටික වෙන වෙනම ඇරලා බලලා එකතු කරලා බලුවොත් එහෙම මේ ඔක්කොම එකතු කරලා බලන්න සීට් 200ක් විතර වගේ තියෙනවා ඉන්ටර්නැෂනල් US එක්සෑම් එක හරහා. ඉතින් 200ද 5ද වැඩි කියන එක මම මුතුන් කියන්න ඕනේ නැහැ නේ. හරි. ඉතින් ඒකත් ගැන මේ තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. තව මීට වඩා මේක විස්තර තියෙනවා කියවන්න හැම දෙයක්ම. මොකද මේ ස්කිප් කර කර බලන්න එපා. දැන් මේ වීඩියෝ උනත් ගොඩක් අයලා මගේ වීඩියෝ උනත් ස්කිප් කරලා බලලා කමෙන්ට්ස් ගහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සමහර තම්බ්නේල් එක විතරක් බලලා කමෙන්ට්ස් ගන්න කට්ටියත් ඉන්නවා. මෙලොවදම දැන් වීඩියෝ එක බලන්න නැතුව. ඉතින් එහෙම කරන්න යන්න එපා. ඔයා දන්න ඒ කියන්නේ අපි පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝස් කරන්න තමයි බලන්නේ. නමුත් ඉතින් තොරතුරු ඔක්කොම දෙන්න ඕනම වීඩියෝ ඉතින් දන්නම නැතු දික් වෙනවා. දැන් මේක ඉතාමත් කෙටියෙන් කරේ. මට මේ වීඩියෝ මීටත් වඩා දිගට කරන්නත් පුළුවන් අවශ්‍ය නම්. නමුත් ඔයා මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනවා නම් අනිවාර්යෙන් ජූනි 24 වෙනිදා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න. උදේ 8:00 ඉරිදා දවසක් උදේ 8:00 පටන් ගන්න. අපි ගොඩක් අයට පැය 4ක් පැය 5ක් විතර වගේ සෙෂන් එක තියෙනවා. ඉතින් මේවා ගැන විතරක් නෙවෙයි ෂෝ මනි, ඊට පස්සේ ඩොකියුමන්ටේෂන් ඒවා ගැනත් කතා කරනවා එදාට. ඊට පස්සේ ඔයගොල්ලොත් එක්කත් ලයිව් සෙෂන් එකක් ඉදිරියට සබ් කරගෙන යනවා. ප්‍රශ්න අහන්න පුළුවන් ලයිව් සෙෂන් එකක් තියෙනවා. ගොඩක් අයට ලයිව් සෙෂන් එක තමයි ගොඩක් වෙලා ඇදලා යන්නේ. ඉතින් ඒකම
ක්ලාසස් තියෙන ඕන තරම්. ඉතින් ක්ලාස් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම උඩුමි කෝස් එකෙත් උඩුමි ප්ලට්ෆෝම් එකෙත් මගේ කෝසස් ගොඩක් තියෙනවා මේ විභාග සම්බන්ධව. ඉන්ටර්ස්ටල්ස් එක්සෑම් එකට අදාළව මේක එක සබ්ජෙක්ට්ස් වලට අදාළව හදපු කෝස් ඕන තරම් මම හදපුව තියෙනවා මගේ නමින්. අරුණ සමරතුංග කියලා සර්ච් කරන්න උඩුමි ප්ලට්ෆෝම් එකේ මගේ හදපු කෝස් තියෙනවා. ඉස්සරටත් හදනවා ඒකේ කෝස්. ඉතින් මගේ සබ්ජෙක්ට් ඒරියා එක තමයි ඔගොල්ලන් මේ විභාගේ හොඳට කරලා විභාගෙන් පාස් කරන එක තමයි මගේ සබ්ජෙක්ට් ඒරියා එක. මොකද මම ඒ පැත්තට තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම මැතමැටික්ස් ඉගෙන තියෙන්නේ. මම වෘත්තීය ඉංජිනේරුවෙක් කියලා තමයි ලංකාවේ හිටියේ. ඉතින් මෙහෙත් මම BIT දැන් කරන්නේ IT ඩිග්‍රියක් කරන්නේ. දැන් මම සෙකන් ඉයර් ඉන්නේ. කොහොම හරි මගේ සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ලොජික් සහ මේ රීසනින් ස්කිල් කියන එක සහ ජෙනරල් මැතමැටික්ස් සහ ඇඩ්වාන්ස් මැතමැටික්ස් කියන එක තමයි මම උගලන්නේ හෙල්ප් කරන්නේ. ඉතින් සහ අනිත් ඒවටත් අදාළ පේපර්ස් ඕගලන්ට හම්බ වෙනවා මාත් එක්ක එකතු වුණොත් ඒ ක්ලාසස් වලට. ඉතින් ඒක අපි ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරමු. ඉතින් ඕගලන්ට මම අද මේ ෂෝට් වීඩියෝ එක ගෙනාවේ මේ අප්ඩේට් එක ගැන කියන්න. මේකේ තව විස්තර තියෙනවා ඕගොල්ලෝ බලන්න. දැන් මේකේ තව කැම්පස් එකේ දැන් ඕගොල්ලෝ දාන්න යන කැම්පස් වල මැප් එක එහෙම තියෙනවා. හරි මේ කැම්පස් කොහෙද තියෙන්නේ කියලා ෆින්ලන්ඩ් වල. හරි දේවල් බලන්න. ඊට පස්සේ දැන් කැම්පස් වලට ඒවේ කන්ටැක්ට්ස් නම්බර්ස් එහෙම හැරෙම තියෙනවා. මම ක්ලික් කරාට පස්සේ කැම්පස් වල විස්තර තියෙනවා. ඉතින් ඒවත් බලන්න. හරි ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මොනවා හරි වැඩි විස්තර දැනගන්න ඕන නම් කැම්පස් වල තියෙන කන්ටැක්ට්ස් නම්බර්ස් ටිකක් වෙනම තියෙනවා මෙතන. හරි ඔයගොල්ලන්ට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන ඕන නම් ඊට වඩා විස්තර දැනගන්න පුළුවන් මේගොල්ලන්ට ඊමේල් කරොත් එහෙම ගොඩක් වෙලාවට. හරි ඒ වගේ ඊට පස්සේ දැන් තව අලුතෙන් දෙයක් මම දැක්ක මේකේ තියෙනවා මේ වෙන මේක කියන්නේ මේ මොකද්ද මේ බැජල එකක් කියන්නේ ද යුනිවර්සිටි ඔෆ් බැජලස් රිසර්ච් ඇප්ලයි සයන්ස් එකේ මේ බැජල ඩිග්‍රිය කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධ පොඩි කෙටි විස්තරයක් තියෙනවා. හරිම වැදගත් විස්තරයක් මේක අපි දැක්කේ නැහැ ඊට කලින් තියෙනවා. ඉතින් මේක බලන්න මේකත් හරි හොඳයි. බැජල එකක් කියන්නේ මොකද්ද කියන එක මේකේ තියෙනවා. හරි මේ බැජල එකක් කියලා කියන්නේ අපි ලංකාවේ දකින්නට වඩා ගොඩක් දේවල් තියෙනවා කියන එක අපිට පේනවා. ඉතින් අපි කෙටි මේකේ තියෙන්නේ හරි හොඳයි. මේක බලන්න කිව්වොලා ඒකම එක එක සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක දැන් අපි දැන් බැලුවොත් එහෙම ස්ටඩි ප්‍රෝග්‍රෑම් විදිහට බැලුවොත් එහෙම දැන් මම කිව්වනේ අර ටේබල් එකේ හතක් තිබ්බනේ කලර්ස් වලින්. හරි දැන් ඔයා දන්නේ නැත්නම් මෙරින් ටයිම් කියන්නේ මොකද්ද කියලා ඒක සම්බන්ධ විස්තර මේකේ තියෙනවා මෙතන. හරි මේ ඒ බැජල් එකක් සම්බන්ධ විස්තර ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඒක කියවලා බලන්න. හැම දෙයක්ම තියෙනවා US Info FI කියන වෙබ්සයිට් එකේ. ඉතින් ඒකේ ඒකේ තිබ්බ මේ අලුත්ම අප්ඩේට් එක දැන් මම හිතන්නේ මේක අප්ඩේට් කළා දවස් අදයක් අපි ඉන්නේ. ඒක තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ දේවල් ගැන දැනගන්න ෆින්ලන්ඩ් එන්න ඕගොල්ලන් කැමැත්තක් තියෙනවනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. තව යාළුවිටත් කියන්න ෆින්ලන්ඩ් කියන්නේ හොඳ රටක්, තෝරගන්න හොඳ රටක්. ඉතින් family youth වල විශේෂයෙන් හොඳ රටක්. ඒ නිසා ෆින්ලන්ඩ් එන්න පුළුවන් තරම් ඉක්මනින් එන්න. මොකද අපි දන්නවා දැන් අපිට පේන විදිහට අපිට ආරංචි වෙන විදිහට ඩිංග 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 දොරවල් ටික වහන්න යන්නේ මේගොල්ලෝ. ඒ නිසා දොරවල් වැහෙන්න ගනී පුළුවන් තරම් ඉක්මනින් රටට පැන ගන්න, ෆින්ලන්ඩ් රටට පැන ගන්න. යුරෝප් වලට තියෙන හොඳම දොරටුවක් මේක. හරි එහෙමනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාලම කෙටි වීඩියෝ එක මොනවා හරි තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවනම් මම අනිවාර්යයෙන්ම විනාඩි 5ක් ඇතුළත ඔයගොල්ලන්ගේ ප්‍රශ්නවලට ආන්සර්ස් දෙනවා. මොන මොකද ෆෝන් එක අනිවාර්යෙන් අතේ තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ලයික් එකක් දාන්න වීඩියෝ එකට. මොකද ඔයගොල්ලෝ දාන ලයික් වලින් සහ ඔයගොල්ලෝ දාන පොසිටිව් කමෙන්ට්ස් වලින් තමයි අපිත් පොඩ්ඩක් මොටිවේට් වෙන්නේ මේ වගේ වීඩියෝස් කරන්න. වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝස් කරන්න. ඉතින් ඒ නිසා අපිට සපෝට් කරන්න, සපෝට් එකක් දෙන්න, ලයික් එකක් දාන්න. හරි එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් තව අප්ඩේට් එකක් දෙන්න. දැනට හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඕම ස්තුතියි.